නාධපතිවරයා මේ ගන්න තීරණය සම්බන්ධයෙන්ටේ ගොවිජනතාවගේ විරෝධාවයක්ක්ති වෙන කුම්රක නුස්සර කුඹරු කැල්ලතමයි වටන්නේ වෙන ගොවිතනකරනසේ කොටසතමයි වටන්නේ මේ ගත්ත විදිහ තීන්දු ගන්න විදිහ පිළිබඳව. ඒ ගන්න නිලලාාරන්ගෙන් ලැබෙන දායකත්වය හෝහමත් තනිමතට තීන්දු ගැනීමගෙන ඔබහස මොද තත්න්න්නේේල දේශපාලනය පරිපාලනය කියල දෙකක් තියෙනවා. පරිපාලයා දේශපාලකයා වීම හා දේශපාලකයා පරිපාලකයා වීම කියල කියන්නේේ පොඩ විං වාදයක්ත්වය. ඒ හිද දේශපාලකයා ගන්නේ ත්‍රතිපත්තේ තින්දවා පරිපාලකයා ගන්න වෙන තිීන්දවා. මේ දෙකත් එක්ම සම්මිස්ත්‍රනය වෙලා ගත්ත හම. අත්‍ය වශ්‍යම වෙන්නේ දේශහිතයි සී පරිපාලකින් සා දේශ හිතයිී දේශපාලකින් රට අදරේ තියෙනවනං වෙන සුදුසුකමක් නැතොත්කමක් නෑ පශ්න තියන්නේ එක නෙවෙයි මෙහෙම එකක් අර. එක පාරටම තිීදුවක් ගත්ත හම මේ හරිරයට මොකක් වොගේෙදන්න අද. දෙසීයට තුන්සීට සීනිිති ිච්චේෙක් කෙන සීනිවල අ ත්වයට පත් වුණවා වගේ තමයි දෙසීයට තුන්සීයට තිවැඩියාවති විච්චයක් කෙනට එක පාරණව සීයට බැස්ස හම යාගේ සීනි සාමාන්‍යයයි. මිනිහට ර රුයි. මිසියුස් කියර් කරන එක රසායනික වුණත් අවභාවිතාකිරම හෝ අධිභාවිතාව. දැන් කොච්චර ඒක අපිට හුරු කලාද කියලා කියනවනං කිසිම ගොවිය කියන්නේ න මේ ගහන්නේ රසායනික කියලා හරි වහ කියලා හරි. හැබැ මේකෙන් චුට්ටක් පොඩි කොටසක් මෝඩියට දාලා තුොරදාල තමයි ගහන්න එච්චරට වහ බව දන්නවන් කියන්නේෙ මනෝගහනවා කියලද තෙල් ගහවා කියන කිය පෙත් ගනයත් මේ බේද ගහනවා. ල් ගහනවා දැම් බේත් කියව්හම බේත් කියීනවාච නෙතෙක් මොකක් දලුවටින් පලොටඉන්නේ හොඳ දෙයක් ප්‍රෝගණැති කරගන්න එකක් තෙල් තෙල් ගාලාහිස නෝ එතර ෙල් ගානවා කලෙන තල් ගානවා ල් ල්ෙත් දැ තෙල් කියන එකයි බේත් කියන එකයි දෙකමික්කව කරලනය අපි ගාන්නේ අලුත් අවරුද්දර ඒ වචචන්නේ දාලා මේක කොයි තරන්නම් මහජනතාවට මගේ කලාද මේ ලා හැදිලිව අර කිව්වා වගේ හැට ගනන්වලාපු කම්පනිවලින් අපේ රටට දුන්නහම ඒවා දැක්හම අපිටත් තෙල්ගණන්න හිතින තමයි අපිටත්වා ගන්නට හිතනවතයි ඇයි මෙහම කරලා මෙහම ගහනවා ගාන කොටාර ලස්සනට මල්පිපෙන කියලා අපි පස්සේ තමයි දන්නන්නේ ඒ වග හලම තමයි පොළොන්න ුව මරුණ කියලා ඒහින්ද රටක් කොමන්ත්‍රණකාරී විදිහට විනාශ කරඩ ඉන්න පුද්ගලයින්ගේෙන් බේරණ එකත් රට සංවර්ධනය කරණ අයගේ නිරණයක අතරම තියන් දෝන එකක් කම කියන්නේ මේ තීන්දුව වැරදි කියෙනෙක හරි හරි කියල කියෙ හරි නෙවේ රටේ තිබිච්ච එදාමානව සම්පතයි අදමානව සම්පතයි ඉතා පැහැදිලුවම වෙනස් එදා තිබිච් චබියෝගයි අදතිය නභියෝගයි ඉතා පැහැදිි වෙනස් ඒකහින්ද මේ මහපොලොවට ආ ේනික සංස්කෘතියක්තියනවා මේ මහපොව මිනිස්සු හිතන විදි්‍යහත්තියෙනවා අපේ සීියල ගොවිතැම්බත් කෙරුුවේ ක්‍රසි විද්‍යාවයිඉගෙන කන අදටත් ඔය ගොවිතැම්බත් කන මනිස්සු කෘසිිකරය කරන්නේ ර ගොවිතැන් කරන මනිස්සු කෘසිවිද්‍යාව න්නේ. ප්‍රසි විද්‍යාව දන්න අයගින් සමහර ගොවිතැන් දන්නේනේ අද වෙන කොට අපිත් ගොවිතැන් කරනවා. පන්සල්ලලත් අපි. ඩක් තියෙනවනම් මොහර රෝපණය කරන. නගරයෙන් ඇත ඉන්න හැම මිනිියක මොනහරි වවනවා. ඒ වන තැනට රටක් හදන් ඩඕෝන. රජයක් තියන්නේ එහෙම ගොවි සංස්කෘතියක් ඇති කරන්නේ. රජයක් තියන්නේ එහෙම පොහොර සංස්කෘතියක් ඇති කරන්න. එතකොට අර වුවමනා කරන පොහොර භාවිතාවෙන් පොඩි කොටසක්හරි ස්වයං නිර්මිත පොහොර සංස්කෘතියක් ඇත් එක්. මේ මහපොලුවත් එක්ක ඒක ගලප් පන්ඩ බැරි නැහැ. පහපොරෝ සපුරාමැරිලා නැහැ. ර සිරිමා බණ්ඩ අරණායක ආණ්ඩුව වැටන වගේ අරහාල් පොල්ල දර්මයද කියලා පොළුජාතියයක් තිබුණනිසර එක පාරට සියල්ල නවත්ත පුහාම ඉගුරුත් හිටවන්ඩ වෙනවා මල්පෝච්චි. එහෙම වෙච්චහම රජය වැටන්ඩ පුළුවන්. රජය වැටිච්චහම අආර ප්‍රතිපත්ති ආය එන්ඩ පුළුවන් අඒය රසායනත්‍රවගේ ගෙන්න්නන්ඩ පුළුවන්. ම කියන්නේ යමක්. නවත් අන්ඩෝන සීයට සීක්ද කියලා කියන කාරනාව නවත් අන්ඩෝන හෙටද කියලා කියන කාරණාව දෙක වෙදගම්. යමක් නවත්තන්නන්නේ හෙටද නවත්තන්නන්නේ හෙට සියට සීයකින් ඒ අපිට පුළුවන් එට සිට කියල වෙනස් කරන්න පුළුවන් සීයට සීය කියලගන එක සියයට එකේ සිට සියය දක්වා කියලා වෙනස් කරන්න පුළුවන් අදදර 24 ශ්‍රී lanka news Channel.